අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථම නවධානයේ සිරස්තල වෙත විපක්ෂයේ සහ දෙස් විදෙස් අන්තවාදී බලවේගයන්ගේ අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා මේ උත්සාහයේ රට අස්ථාවර කිරීමටයි ජනපති ගාල්ලේදී ගම සමග පිළිසඳරක් වැඩසටහනට එක්වෙමින් කියයි ශ්‍රී ලංකාව තුල බුර්කාව තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට ඇමති සරත් වීරසේකර අත්සන් තමයි අසත් සාලිට එරෙහිව අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වහප්පාදේ හා ජිහාඩ් මතවාද පතුරවන පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ටාෂෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි වර්තමාන අන්දරේලා බිලියන 16ක සීනි කාලා ජේසීගෙන් චෝදනා සීනි වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි ඇමති වාසු කියයි දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වූ තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවධානමක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පවසයි ශ්‍රී ලංකාව තුල තුන්වන කොවිඩ් රැල්ලක අවධානමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනුත් පෙන්වා දෙයි කොවිඩ් මර්ධන එන්නත ලබාගත් മന്ത്രി හලීම්ටත් කොරෝනා මෙරට අධ්‍යාපනයේ පිරිහිලා ගුරු සංගම් වලින් චෝදනා ප්‍රථමයේ නවදහනේ දේශීය පුවත් වෙත ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ 14 වන අදියර ගාල්ල හික්කඩුව ගලකුඩු ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් අද පැවැත්ුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාතේ ප්‍රථම ගම සමග පිළිසඳරක් වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව ප්‍රදේශයේදී පැවැත්ුණා දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ ගැටලු සඳහා ගම්මානවලටම ගොස් විසඳුම් ලබා දීමට ක්‍රියාත්මක කරන ගම සමග පිළිසඳරක් වැඩසටහන් මාලාවේ 14 වෙනි අදියර ලෙසයි අද ගල්ල හික්කඩුව ගලකොඩ ප්‍රදේශයේදී මෙම වැඩසටහන පැවැත්ුණේ පවුල් දහසකට අධික සංඛ්‍යාවක් ජීවත් වන මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනපයන් වන්නේ ධීවර කර්මාන්තය කෘෂි කර්මාන්තය කුරුඳු සහ කොහුලණු කර්මාන්තයයි වැඩසටහනට සහභාගී වීම සඳහා ගලකොඩ ජනපද කමිටු විදුහල් ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වුණා. ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා ගම සමග පිළිසඳර සංවාදාත්මක වැඩසටහනට සහභාගී වුණේ. විවිධ චෝදනා අපේ රජයට එල්ලලා තිබෙනවා. ජනතාවට බොරු මත ශාල වශයෙන් විපක්ෂයේ විසින් අරගෙන එනවා. ඊතරම් කතා කරපු දෙයක් තමයි මේ පාස්කුිරිදා ප්‍රහාරය ගැන. එක්තරා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් චෝදනා කළා තිබුණා මේක පිටිපස්සේ ඉන්නේ මමත් බැසිල් රාජපක්ෂ මැතිතුමත් නිස්සංක සේනාධිපති මැතිතුමත් කිය. මම CID එකට කිව්වා දැන් මේ තියෙන තොරතුරු ඔගොල්ලෝ අරගන්න. මන්ත්‍රීතුමාට එන්න කියලා කිව්වා ඔබ දන්න තොරතුරු කියන්න. තොරතුරු වසන් කිරීම ඒක සාපරාධී ක්‍රියාවක්. ඉතින් මේ තොරතුරු අහන්න ගියාම ඒ මන්ත්‍රීතුමා කියනවා නෑ මට සීය නැති වුණා. මට අමතක වුණා. එහෙම තොරතුරක් දන්නේ නෑ. එම කියලා කියනවා. ඉතින් ඔය වගේ තමයි අමතක වෙන, දන්නේ නැති, සිහි නැති වෙන මේ තොරතුරු තමයි ජනතාවට ගෙනත් දෙන්නේ. දැන් අපි ඕක ඇහුවේ නැත්නම් ඕක ජනගත වෙනවා. ඔය වගේ අභූත චෝදනා තමයි විපක්ෂය හැමතිස්සෙම ගේන්නේ. අභූත චෝදනා. මේක දේශපාලනේ ගාව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. එවැනි ජාතික ප්‍රශ්නයකදී මේ වගේ අභූත චෝදනා විපක්ෂය නගනවා නම් තමුන්නාන්සලාට හිතා ගන්න පුළුවන් අනිත් ඒවා ගැන කොහොමද චෝදනාද නගන්නේ කියලා. ඉතින් විපක්ෂයක් හැටියට චෝදනා නගන්න පුළුවන් තියෙන රජයට නමුත් ඒවා සත්‍ය තොරතුරු වෙන්න ඕන. ජනතාව මුලා කරන තොරතුරු වෙන එක හොඳ නැහැ. රජයක් හැටියට අපි දුර්වලලා තියෙන තැනක් තමයි මේවා ජනතාවට ගෙනෙන්නට හරියට අපි ඉදිරිපත් වෙලා නැති එක. ජනතාව දැනුවත් කරන්න මේ අභූත චෝදනා ගැන. විවිධ අභූත චෝදනා වලට රැවටෙන්නට එපා. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ දැන් බලන්න මේ කොමිෂන් සභා වාර්තාව පාස් කිරි මේක හැම තැනකම තියෙන්නේ පුන පුනා කියනවා ගිය පසුගිය රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම තැකීමක් කළේ නැහැ ඒකයි මේ පහර දීමට හේතු ඇත්ත අපේ රජ යටතේ බෙදුම්වාදී අන්තවාදයටවත් එම නැත්තම් ඉස්ලාම් ආගමවාදී අන්තවාදයටත් අපි ඉඩ දෙන්නේ නැහැ සමහර අය මේ කාර්යයේදී රජයක් හැටියට ඒවා අතපසු කළා දැන් සා ගන්නවා හිටපු ජනාධිපතිතුමාට විතරක් මේක පටවන්නට. මේ ආණ්ඩුවක් හැටියට මේක පැහැදිලිවම පෙන්නලා දීලා තියෙනවා. රජය රාජ්‍ය ආරක්ෂාවට නිසි තැන දුන්නේ නැත්තේ කියන කාරණේ. ඒ අය ඔක්කොම වග කියන්නට ඕන. ඒ ආණ්ඩුවේ හිටපු අය. අද අර වගේ මන්ත්‍රීවරු ඇවිල්ලා අභූත චෝදනා ගෙනල්ලා කාඩිනල්තුමා මේ ගැන ප්‍රකාශ කරලා තියෙනවා. සමහර දේශපාලනඥයන්
මේකට සම්බන්ධයි ඒ අයගේ නම් මේක ඇවිල්ලා නැහැයි කියලා. අපි ඒ අය ගැන හොයනවා. හැබැයි ඔය කියන දේශපාලඥයෝ අපිත් එක්ක නැහැ. මාව බලයට ගේන්නවත් අපේ රජයේ බලයට ගේන්නවත් ඔය කියන දේශපාලඥයෝ අපිට උදව් වුණේ නැහැ. ඒ අය ඉන්නේ ඔය විරුද්ධ පක්ෂයත් එක්ක. අපිට අවශ්‍ය නැහැ කිසිම කෙනෙක් සම්බන්ධ නම් ඒ අයව ආරක්ෂා කරන්න. අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිට ඩීල් දාන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට 3-2ක බලයක් තියෙනවා. අපි බලයට ආවෙත් ඒ අයගේ කිසිම උදව්වකින් නෙවෙයි. අපි අත්අඩංගුවට අරන් තියෙනවා. පරීක්ෂණ ඉදිරියටම කරගෙන යනවා. මේ සියලු දෙනාම අල්ලනතුරු අපි පරීක්ෂණ කරලා ඒකට ක්‍රියා කරනවා. වාර්තාවේ අවශ්‍ය කොටස පළවෙනි වෙලුම හැටියට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි ඉදිරියද. අනිත්‍ය එක් විවිධ අය දුන්නු සාක්ෂි බුද්ධයන් සහ බුද්ධි තොරතුරු ඇතුළු ජාතික ආරක්ෂාවට අදාළ සාක්ෂි සාක්ෂිකරුවන් විසින් ලබා දෙන විට ඒවා රහසිගතව ලබා ගන්නා ලදී. වාර්තාව ප්‍රසිද්ධ කිරීමට තීරණය කිරීමට පෙර මේ කරුණු සලකා බැලිය යුතුයි. අපි ඉතාමත් ගෞරවයෙන් යුක්තව නිර්දේශ කිරීමට කැමැත්තෙමි. ඒවා ජාතික ආරක්ෂාව ඒක නඩු දාන්න අවශ්‍ය වෙනව නෙමෙයි. නමුත් ඒවත් මම පැහැදිලිව කිව්වා මේවා ප්‍රසිද්ධ කරන්නට එපා. නඩු දාන්න අවශ්‍ය නම් පාවිච්චි කරන්න කියලා අපි නීතිපතිතුමාට ඒවත් බාර දීලා තියෙනවා. ඉතින් අවශ්‍ය තැන් වලට ඒවා අපි බාර දීලා තියෙනවා. විජාතික බලවේග මෙච්චර අපේ ආණ්ඩුවට විරුද්ධව නැගී හිටින්න. මොකද ප්‍රතිපත්තියක් වශයෙන් මේගොල්ලෝ අපි ගෙන යන මේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. ජාතිකත්ව රටක ඇති වෙනවට විරුද්ධයි. ජාතික නායකයින් නැති වෙනවට විරුද්ධයි. දේශීයත්වයට විරුද්ධයි. ඉතින් ඒ වගේ මුදල් අරගෙන යැපෙන කොටසුත් අපේ රටෙත් ඉන්නවා. ඕන රටක ඉන්නවා. ඒ අයත් එකතු වෙලා මේවා ගෙනියන්න. බුර්කාව එසේත් නැතිනම් හිජාබය තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව සඳහා අත්සන් කළ බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. මේ අතර අද කළුතර පැවති උත්සවයකදී අමාත්‍යවරයා වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා. මේ අතර හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අද දිනේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කරන ලැබුව අතර මේ සම්බන්ධයෙන් අසත් සාලි මහතාද මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළා. 2019 වසරේ අප්‍රේල් මාස 21 සිදු වූ පාස්කු ප්‍රහාරයත් සමගම බුර්කාව තහනම් කිරීමට අදාළව කතිකාවක් ඇතිවද ඊට නිසි නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වුණේ නැහැ. එහෙත් මේ වන විට බුර්කාව තහනම් කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය රියා අඩ්මිරාල් සරත් වීරසේකර මහතා අත්සන් තබා තිබෙනවා. ඊයේ මම අත්සන් කළා බුර්කාව තහනම් කරන ඒ නියෝගය, ඒ කැබිනට් පත්‍රිකාව. ඒක මේ ඊයේ පෙරේද ආපු ආගමික අන්තවාදී සංකේතයක්. ඒක නිසා ඒක අපි අනි परीक्षण मंडल හතරම ඔලු කරලා තියෙන සාක්ෂි අරගෙන තමයි නීතිපතිතුමා දැන් නඩු දාන්න ඕනේ. එතුමාගේ අතේ වැඩි දින අපි හිතනවා පුළුවන් තරම් ඉක්මනට අදාළ පුද්ගලයන්ට විරුද්ධව නඩු දාලා වුන් නීතිය දැහැනට අතු කරගන්නේ කියලා. මේ අතර ආගමික අන්තවාදී දේශන පැවැත්වූ බවට චෝදනා එල්ලවන නීතිච්ච හිජාස් හිස්බුල්ලා සහ අල් සුහාරියා මද්රසා පාසලේ විදුහල්පති වූ සලීම් ඛාන් මොහමඩ් ෂාකිර් යන අයට එරෙහිව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ පුත්තලම මහාධිකරණයේ වෙත අධිචෝදනා බහර දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රාජ්‍ය අධිනීතිච්ච නිෂාරා ජයරත්න මෙනවිය ඊයේ ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සංවේදී කරුණු ඇතුළත් වෙළුම් 22ක් ඊයේ දින ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදීර මහතා විසින් නීතිපතිවරයා වෙත බහර දුන්නා. මේ අතර පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා පත් කළ අනු කමිටුව ඊයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිසරයේදී රැස් වූ අතර එහිදී අදාළ අනු කමිටුවේ වාර්තාව ලබා දීම තවත් සති දෙකකින් පමණ ප්‍රමාද කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මුස්ලිම් නීති කිසිසේත් වෙනස් නොකරන බවට හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කළා. සහරාන් පන්නේ අන්තවාදීන් බිහි කිරීමේ අරමුණ ඇතිව අන්තවාදීන්ට මූල බීජ සැපීමේ අරමුණින් යුතුව කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඉක්මනින් පරීක්ෂණ පවත්වා කඩිනම් පියවර ගන්නා ලෙස එහෙම නැත්නම් ඔහුව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තමයි අපි CID අධ්‍යක්ෂකවරයාට යොමු කළේ. ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයින්ට අවශ්‍ය වෙලා තියෙනවද මේ අන්තවාදීන් එක්ක අනාගත ආණ්ඩුවල දීඝ කන්න කියන ප්‍රශ්නය අපිට තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පොලිස් දෙපාර්තමේන්තුව ඉක්මනින්ම මේ සම්බන්ධයෙන් පියවර ගනීවි කියලා. දැන් අරලිය ගහ මන්දිරේ ඉඳන් නීතිය නමන්ට බලපෑම් එන්නේ නැති නිසා
රංජන් රාමනායකගේ කෝල් නීතිය ක්‍රියාත්මක කරන අංශවලට එන්නේ නැති නිසා මේ රටේ මහජනයාට නීතිය කෙලින් ක්‍රියාත්මක කරන්න පුළුවන් පාලනයක් නිර්මාණය කළ තියෙන නිසා නීතිය ස්වාධීනව අසත්සාලීට විරුද්ධව ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා කෙසේ වෙතත් අද දිනේ මාධ්‍ය හමුවක් ඇඳුමින් අසත්සාලි මහතා ප්‍රකාශ කළේ තමන් රටේ නීතියට යටත් බවයි සරත් වීරසේකර කියන පොලිසිය බාර ඇමතිවරයාගේ ප්‍රකාශය තුමාණ දුර්ගඩ ඉස්සර ප්‍රකාශ කරන්නේ මාව අතරගන්න එයා අතර ගත්තොත් එයා වීරෙක් බවට පත් වෙනවා කියලා දැන් ඊයේ කියනවා මම දවස් දෙකකින් අරන් පෙන්නන්නම් කියලා ඉතින් එතුමාගේ අවස්ථාව එතුමා ඇමතිතුමා එතුමා හිතෙනවා නම් අසත්සාලිව ගන්න ඕනේ කියලා අසත්සාලි මොන චේතනාවෙන් ඕක කිව්වද කියන එක පොඩක් ඔයලා බලන්න බෑ මගෙන් ආන්න බෑ ඉස්සර කවුරු හරි අපේ චේතනාව තමයි අපි සියලු ජාතීන් එකට ජීවත් වෙන්න ඕනේ කියන එක. ඒ චේතනාව නිසා තමයි අපි දිගින් දිගටම සාරාංගන කොම්ප්ලේන් දුන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉඳලා වර්තමාන ලේකම් වෙනකම්ම අපි කොම්ප්ලේන් කෙරුවා. අතනෝර ගත්තද? ඒ ආණ්ඩුවල කිසිම ආණ්ඩුවක් සාරාංග වාර්තාකරුවෝ ගත්තේ නැහැ. හැබැයි කටින් කියන්නේ මොකද්ද? සාරාංගට කේලිය ලම්බු කියලා කියනවා. අපි සාරාංගට සල්ලි දුන්නා පොට්ටු අමන්ට සල්ලි දුන්නා කියලා. මං හිතලා බලන්න ජාතියකට පහර ගහනකොට මේගොල්ලෝ ප්‍රකාශ කරන විදිය බලන්න සරත් වේසගේ කලිම මද්‍රසා ටික වහනවා පල්ලි ටික වහනවා කුරුකා තානම් කරනවා දැන් ඕම කතා කරන එක නෙවෙයි ඔකමත් එක සාකච්ඡා කරලා ජාතිය අපිත් එක ජීවත් වෙන්න ඕනේ අපි මේකට මොකද විසඳුම් කියලා ඇව්වනම් අපි දෙනම උපදේශ පාරම්පරික මුස්ලිම් කතා කරලා ඔක්කොම වාඩි කරලා තීන්දුව తీරන ගන්න ජාතියකට ඕම පාර ගන්න එපා ඒ කියන්නේ කොහේ හරි ඕම පාර ගාගෙන යනකොට තමයි අර ඒ සරත් වීරසේකර කියන අන්තවාදය ඇදෙන්නේ අසත්සාලිගේ අන්තවාදයක් ඇදෙන්නේ නැහැ අසත්සාලිත් එක ආදරය තමයි ඇදෙන්නේ මේ අතර වහබ්වාදී සහ ජිහාඩ් මතවාද පැතිරවීම සම්බන්ධයෙන් අතරංගොඩගත් ජමාතේ ඊස්ලාමීය සංවිධානයේ හිටපු සභාපති රෂිඩ් හාජුල් අක්බර් නමැත්තා ත්‍රස්ත විමර්ශන කොට්ටාශය මගින් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මේ පුද්ගලයා අතරංගොඩ ගින තිබෙන්නේ අප රට තුල මුස්ලිම් මූලධර්මවාදී වහබ් මතවාදය ප්‍රචාරය කිරීම සහ ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රචාරක මාධ්‍යයන් උපයෝගී කර ගනිමින් යම් යම් ප්‍රචාරක ක්‍රම අනුගමනය කිරීම සම්බන්ධයෙන් මේ පුද්ගලයා ජමාතේ ඉස්ලාම් නැමැති සංවිධානයේ හිටපු සභාපතිවරයාද වන අතර මාවනැල්ල බුදුපිලිම කැඩීමේ සිද්ධියට අදාළ සැකකරුවන්ගේ ළඟම ඥාතියෙකුද වන බවටයි අනාවරණය වී තිබෙන්නේ. මෙම අත්අඩංගුවටගත් සැකකරු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ආගමික අන්තවාදී ක්‍රියාකාරකම් වල නිරත වන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව රෙගුලාසි සහිත ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත යටතේ අදාළ නියෝගය ලබා දී ඇති බව සඳහන්. එම නියෝගවලට අනුව දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත බහරවන හෝ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් වසරකට නොඅඩු කාලයක් මධ්‍යස්ථානයක් තුල පුනරුත්ථාපනයට ලක් කිරීමට හැකියාව පවතිනවා. ඒ සඳහා නීතිපතිවරයා විසින් මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ නියෝගයක් ලබා ගත යුතු බවද අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වනවා. දහවලින් ඉවත් කළ ලංගම බස් රථ පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල නොමැති පාසල් සඳහා ලබා දීමේ වැඩසටහනේ දෙවැනි අදියර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. දහවනේ නිවත් කරන ලද ලංගම බස් රථ පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල නොමැති පාසල් සඳහා ලබා දීමේ බසෙන් අනාගතයට දෙවැනි අදියර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ඒ අනුව දිස්ත්‍රික්ක 20ක පුස්තකාල පහසුකම් නොමැති පාසල් 20ක් සඳහා මෙලෙස බස් රථ පුස්තකාල ලබා දීම සිදු වුණා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වලින් බිහි වූ සුපිරි කෝටිපති ජයග්‍රාහකින් පස් දෙනෙකුට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ දින අරලියගහ මන්දිරයේදී ජයග්‍රාහී මුදල් චෙක් පත්‍ර දහණේ කිරීම සිදු වුණා. කෝටිපති කප්‍රුක 687 689 සහ ශනිදා 3057 3543 සහ සංවර්ධන වාසනා 411 වන තරඟ වාරයන්හි ජයග්‍රාහකින්ට මෙලෙස අග්‍රාමාත්‍යවරයා ජයග්‍රාහී චෙක් පත් පිරිනැමුවා. වංචාවල පේරාදෙණිය ලුණුවිල පුස්සල්ලාව සහ කහවත්ත ප්‍රදේශවල ලොතරැයි ජයග්‍රාහකින් වෙනුවෙන් මෙලෙස පිරිනැමු මුළු මුදල රුපියල් කෝටි 25කට අධිකයි. ආණ්ඩුව ගජ විතුරන් පිනවීම වෙනුවෙන් මහා පරිමාණ සීනි වංචාවකට දොර විවර කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ කතරගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. සීනි හොරකම නිසා රටට
කෝටි 1590ක් අපේ රටේ මුදල් හොරා කාලා තිබෙනවා. දැන් රටේ ප්‍රචලිතයි මේක සීනි හොරකම කියලා. මේ ආණ්ඩුව ඍජුව වග කියන්නට ඕන මහා පරිමාණයේ රාජ්‍ය මුදල් මංකොල්ලයක්. කොහොමද මේක කරේ? රුපියල් 50යි බද්ද 725ක බද්දකට පහත හෙලලා. බදු සූදුවකින් මේ හොරා කෑම කරේ. ඒ හොරා කාපු මුදල් වලින් තව PCR පරීක්ෂණ කීයක් කරන්නට තිබුණාද? සෞඛ්‍ය ශාස්ත්‍රයේ කොවිඩ් මර්ධන බලකායේ සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂක අංශවල නිලධාරීන් ආරක්ෂක උපකරණ කට්ට කොපමණ අරන් දෙන්න තිබ්බද? කෝටි 1590කින් අපේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට ලක්ෂ 440ක මාත්‍රා අවශ්‍ය වෙනවා. එන්නත් ලක්ෂ 220ක් නෙවෙයි. එන්නත් මාත්‍රා ලක්ෂ 440ක් අවශ්‍ය වෙනවා. ඒ ටික අරන් දෙන්න තිබුණා නේද? අදටත් අපේ රටට අවශ්‍ය එන්න ප්‍රමාණය ගන්නට බැරි ආණ්ඩුවක් මේ රටේ තියෙනවා. මොකද්ද මේ ආණ්ඩුව කරලා තියෙන්නේ? පාලකයොයි ගජමිතුරොයි දෙගොල්ලොම එකට හවුල් වෙලා කෝටි 1590 ගසා කාලා තියෙනවා. මේ අතර සීනි බදු වංචාව සම්බන්ධයෙන් අද දිනේ දේශපාලකයන් සහ විවිධ පාර්ශ්වයන් අදහස් පළ කළා. දැන් මම දැක්ක පත්‍රවල තියෙනවා මුදල් අමාත්‍යාංශයේ කිව්වා කියලා බිලියන 15.9ක් සීනි වලින් ආදායම නැත්නම් loss එකක් කියලා. අපි එහෙම කිව්වේ නැහැ. එහෙම අපිට කියන්න බෑ. එහෙම loss එකක් නැහැ. ඔය කියන කට්ටිය මේක පාඩුවයි කියන කට්ටිය මේක 725 තියෙන තාක්කල් පාඩු. ආණ්ඩුවට සම්පූර්ණ අයිතිය තියෙනවා මහ ජනතාව වෙනුවෙන් බදු වෙනස් කරන්න. එතකොට VAT එකත් අඩු කළා අපි. ඒකත් එතකොට රෙවෙනු එකක් අඩු වෙලා ඇති. ඉතින් එහෙම ගණිතය කරනවා නම් ওই 15.9 නෙමෙයි තියෙන්නේ. අද වෙනකොට තාම 725නේ සීනි. එතකොට අද බිලියන 20ක් වෙලා ඇති. මොකද ඔය පෙබරවාරි 10ට තිබ්බ ඉලක්කම. සීනි විකුණනායකලේ මොකද? ඒ අපි අඩු කරපු බද්ද ඒගොල්ලන්ගේ සාක්කුවේ දාගත්තා. ඒක එක්තරා විදිහක නීති විරෝධී වැඩක්. ඒ නිසා මේ පිළිබඳව ආණ්ඩුවට වෙච්ච අලාභය ජනතාවට වෙච්ච අලාභය මේ ගැන මවුන්ට් විරුද්ධව ක්‍රියා කරන නීතියක් අපි හොයාගත යුතුයි නැත්නම් හදාගත යුතුයි. දැන් මේ අන්දරේ සීනි කෑවා කියන කතාව කවුරුත් දන්න කතාවක් නේ. එහෙමනම් අද අන්දරේටත් හපන් වර්තමාන මේ යුගයේ ඉන්න අන්දරේලා බිලියන 16ක සීනි කාලා තියෙනවා. එහෙනම් ජනතාවගේ බදු ජනතාවගේ මුදල් බිලියන 16ක රුපියල් බිලියන 16ක සීනි කාපු අන්දරේලා තමයි අද මේ රජයේ ඉන්නේ කියන එක අපි පැහැදිලිව මතක් කරන්න ඕනේ. සීනි පිළිබඳව ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් හොඳට මතක තියාගන්න ජනාධිපතිතුමාත් ගරු අගමැතිතුමාත් බැසිල් රාජපක්ෂ මැතිතුමාත් ඉන්න තාක්කල් හොරුන්ට වංචාකාරීන්ට දූෂකීන්ට මේ රටේ ඉඩක් නැහැ. මේක මහා බැංකු මංකොල්ලයටත් වඩා දෙගුණයක් තෙගුණයක් වෙන කෝටි ප්‍රකෝටි ගාණක් මේ රට අහිප් කරපු වංචාවක්. සීනිම විකුණීම සඳහා යෙදවෙන සමාගම් කීපයක් තියෙනවා. ඒ වතර මේක ගියාද කියන කාරණේ මේක හොයන්න විගණ කාධිපති මගින් කරන්න ඕනේ. ඒක ඉදිරි කාල සීමා තුලදී රජයේ ගිණුම් කාර්ය සභාවට යොමු කළාම ඒ මගින් විගණ කාධිපතිගේ වහම බලා ගන්න පුළුවන් මේකේ සත්‍ය වශයෙන්ම වූ පාඩුව කොච්චරද කියලා. මේ සීනි බදු වංචාවෙන් අහිමි වෙච්ච බිලියන 16කට ආසන්න මුදල කොහොමද ආයිත් අය කරගන්නේ? මේ මහ විශාල සීනි තොගේ කොළඹ වරායට සේන්දුනායින් පස්සේ මේ ගැසට් එක විනාශ කරේ රුපියල් 50ට තිබිච්ච බදු මුදල ශත 25ක් දක්වා අඩු කරේ කාගේ අවශ්‍යතාවය වෙනුවෙන්ද? හරියටම සැලසුම් කරලා දොර ඇරලා දීලා හොරකම් කරා කරගන්න ඉඩ දීලා මේ ආණ්ඩුව බලාගෙන ඉඳලා තියෙනවා. බදු මුදල් අඩු කරලා මේ රටේ ජනතාවට සහන ලබා දෙන්න කටයුතු කරද්දී යම් ව්‍යාපාරික කොටසක් ඉඳලා ඒකේ ලාභය ලබලා ජනතාවට ඒ සහන ලබා දෙන්නේ නැත්නම් රජයක් හැටියටත් අපි අධිකරණය දැන් නඩු වුත් විභාග වෙමින් පවතිනවා. අපි හිතනවා මේ සාධාරණ ජනතාව ඉෂ්ට කරන්න කවුරු කටයුතු කරත් ඒක සාධාරණයි. මේ ගජමිතුරුන්ගෙන් සීනි කාපු අය අද පක්ෂ විපක්ෂ දෙකේම ඉන්න බවත් අපි මතක තබා ගත යුතුයි. ඒ නිසා මේ සීනි ගජමිතුරුන්ගේ සහායෙන් වරදාන වරප්‍රසාද ලබා ගත්ත අය ලිදරව් කිරීම දැන් සිදුවේ යුතු කාරණා. මේ වංචනිකයෝ අද අර්ජුන ඇලෝසියස් වාගේම හැමෝම බෙදා හදාගෙන කෑම මගින් මේ සිද්ධිය යටපත් කරන්න පුළුවන් කියලා හිතන මානසිකත්වයකට පත් වෙලා තියෙනවා. කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳවයි දැන් අවධානය. ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව හොත් රට තුළ නව කොවිඩ් රැල්ලක් පැතිරීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා. ඒ සියත අපකල විමසීමකදී
සීක්‍ර ව්‍යාප්තියක් සහිත දකුණු අප්‍රිකාවේ පැතිර යමින් පවතින නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනයේ වූ පුද්ගලයෙකු පළමු වරට මෙරටින් හඳුනාගෙන ඇති බව ඊයේ දින වාර්තා වූ අතර අදාළ ආසාදිත පුද්ගලයා නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙකු බවටයි සෞඛ්‍ය අංශ තහවුරු කළේ. මේ අතර අදාළ වෛරසයේ මෙතෙක් සමාජය තුළ පැතිර නොතිබුණත් යම් ආකාරයකින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූහොත් නව කොවිඩ් රැල්ලක් රට තුළ පැතිරීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. ඇය සඳහන් කර සිටියේ මීට පෙර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකුට උවද දකුණු අප්‍රිකානු ප්‍රභේදය ආසාදනය විය හැකි බවයි. අදාළ වෛරස් ප්‍රභේදයේ ආසාදිතෙකු හමුවීමත් සමග එන්නත්කරණය පිළිබඳවත් සමාජය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ භාවිතයට ගැනෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බවයි වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර පවතින තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාව තුළ තුන්වන කොවිඩ් රැල්ලක අවදානමක් මතුව ඇති බවටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ. සංචරණ සීමා සාමාන්‍ය පරිදි රට තුළ ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය හමුවේ තමයි අපි පාස්කු උත්සවය සහ නව අලුත් අවුරුදු උත්සවය සමරන්න සැරසෙන්නේ. අපි මේ මොහොතේ අනතුරු අඟවනවා. ඉදිරියේදී එන පාස්කු උත්සවය සහ අලුත් අවුරුද්ද සඳහා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි මාර්ගෝපදේශ හදලා කටයුතු කරේ නැත්නම් අපිට අලුත් අවුරුද්දෙන් පස්සේ තුන්වෙනි කොවිඩ් රැල්ලක මහා ව්‍යසනයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන එක සම්බන්ධව අපි අනතුරු අඟවනවා. එන්නත්කරණය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මෙලෙස අදහස් පළ කළා. මේ වෙන විට ලෝකයේ දියුණු රටවල් නිපදවලා තියෙන අලුත් වැක්සින් එකක් එකවරක් ලබාව දීම තුළින් ඒකෙන් හොඳ ප්‍රතිශක්තියක් ශරීරයට ලැබෙනවා. ඉතින් මෙවැනි වැක්සින් මේ වෙන විට නිපද වෙමින් පවතිනවා. මේ වෙක්ටර් වැක්සින්ස් කියලා කියනවා. ඉතින් ඒක මේ වෙන විට ලෝකයේ නිපදවලා තියෙනවා. නමුත් ඒක මිලෙන් ටිකක් වැඩි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි වැක්සින් එකකට මේ වෙන විට හදිසි අනුමැතියක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව ඉදිරියේදී මේ කියනා වූ විවිධ වර්ගයේ වැක්සින් වර්ග අපේ රටට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැත ලබා දීලා තියෙනවා නම් අපේ වසංගත රෝගාංශය ඒක අපේ රටට සුදුසුයි කියලා අනුමත කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක රටේ ජනතාවට ලබා දීම සුදුසුයි කියන තැන තමයි රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන්නේ. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතාද කොවිඩ් ආසාදිතෙකු බවට තහවුරු වී ඇති බව වාර්තා වනවා. සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී මන්ත්‍රීවරයා කොවිඩ් ආසාදිතෙකු ලෙස තහවුරු වී ඇති අතර ඒ අනුව මෙරට පාර්ලිමේන්තුවේ කොවිඩ් වෛරසය ආසාදනය වූ අටවන මන්ත්‍රීවරයා වන්නේ ඔහුයි. මන්ත්‍රීවරයා පසුගිය සතියේ නාරාහන් පිටපීටි යුද හමුදා රෝහලේදී කොවිඩ් 19 මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතද ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මන්ත්‍රීවරයාට PCR පරීක්ෂණයක් සඳහා යොමු වන ලෙසයි සෞඛ්‍යංශ උපදෙස් ලබා දී ඇත. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ රටවල් කිහිපයක් මෙම එන්නත භාවිතය අත්තිරවීමට තීරණය කර ඇති පසුබිමකයි. ඩෙන්මාර්කය, බල්ගේරියාව, නෝර්වේ ඇතුළු යුරෝප රටවල් කිහිපයක් මෙම එන්නත භාවිතය අත්තිරුවා ඇත්තේ රුධිර කැටිගැසීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව පවසමින්. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බවයි. එබැවින් එම එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට හෝ අත්තිරවීමට ඇතැම් රටවල් ගෙන ඇති පියවර අනුමත නොකරන බවද ඔවුන් පවසනවා. මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නතේ රුධිර කැටිගැසීම් පිළිබඳ කිසිදු සිද්ධියක් මෙතෙක් වාර්තා වී නොමැති නමුත් එළඹෙන සතියේ එම එන්නතේ අතුරු ආබාධ පිළිබඳව ඉන්දියාව විසින් ගැඹුරු සමාලෝචනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. පසුගිය දින කිහිපයේදී පාසල් සිසු සිසුවියන් අතර සිදු වූ ගැටුම් වලින් පෙනී යන්නේ මෙරට අධ්‍යාපනයේ පිරිහීමකට ලක් වී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් වීමත් සමගම අපි දැකපු කාරණාවක් තමයි විශේෂයෙන්ම ළමයි අතර බරපතලාකාරයේ ගැටුම්, ඒ වගේම විවිධ ඉන්සනයන් සියල්ල අපි දැක්කා සමාජ මාධ්‍යවල, ප්‍රධාන මාධ්‍යවල අපි දැකපු කාරණාවක් තමයි. මේ විභාගයේදී වැඩිම පාසල් අතර විවිධාකාර ගැටුම් ඇති වුණු මේ විභාගය තමයි. ඇතරම අධ්‍යාපනය තුළ බරපතල පිරිහීමක් තමයි මේක පේන්නේ. ඇතරම මේකේ වගකීම අපි දකිනවා එක පැත්තකින් ගුරුවරුන්ටත් තියෙනවා, අපි නෑ කියන්නේ විදුහල්පතිවරුන්ට, ඒ වගේම විශේෂයෙන්ම අධ්‍යාපන පද්ධතියට. ඉතින් මේකට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් ගේන්න ඕනේ. මොකද දැන් අපිට වුණා ඇතරම විභාගයේදී විශේෂයෙන්ම විභාගයේ අවසානයේදී පොලිසිය ගේන්න සෑම විභාග මධ්‍යස්ථානයකට. මොකද විභාගයේ අවසාන වෙලා ළමයි ගෙදර යවන්න පොලිසිය ගේන්න ඕනේ තත්ත්වයක් නිර්මාණය වෙනවා නම් රටේ, ඒක අධ්‍යාපනය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක්.
මේක. ඉතින් මේක මේ සම්බන්ධයෙන් අපි ඉල්ලීමක් කරන අධ්‍යාපන අමාත්‍යාංශයට ළමයින්ට මේ තත්ත්වයෙන් වැළක්වීම සඳහා අධ්‍යාපනික වැඩපිළිවෙළක් හදන්න ඕනේ කියන කාරණාව. දුමතරමේ ඊළඟ විභාගයේදීවත් පොලිසියෙන් ගෙන්නන එක නවත්තන්න වැඩපිළිවෙළක් අපි කරන්න ඕනේ. මොකද අධ්‍යාපන බලධාරීන් එදි වගේම අධ්‍යාපනඥයෝ ජාතික අධ්‍යාපන ඇතුළු සියලුම ආයතන මේ කාරණාව පිළිබඳ සුළු කොට තැකිය නොයුතුයි කියලා අපි විශ්වාස කරන්නේ. මොකද අපි දැක්ක සමහර සැරිසරන වීඩියෝ වල බාලිකාවන් ඉතාම ප්‍රචණ්ඩ ආකාරයෙන් ඇසිරෙන ආකාරය පව අපි දැක්කා. එතකොට මේවා තුල වෙන්නේ ලංකාවේ අධ්‍යාපන පද්ධතිය පිරීම පෙන්නුම් වෙන්නේ. ඉතින් ඒකට ඒක නිසා අපි ඉල්ලීම කරන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධයෙන් වෙන වෛද්‍යාංශ ඒ වගේම වෙනකුත් වෙනත් පාර්ශ්වයන් එක්ක පාසල් පද්ධතියට වළක්වීම සඳහා වැඩපිළිවෙළක් හදන්න. මොකද ඉදිරියේදී උසස් පෙළ විභාගෙත් එනවා මේ තත්ත්වයන් වහම වැළක්විය යුතුයි. මොකද සමහර පාර්ශ්වයන් අපි දැක්ක ඉතාම නරක විදියට මේ ළමයින්වත් විවේචනය කරන තත්ත්වයක ඉන්නේ. අපි ළමයින්ට චෝදනා කරලා වැඩක් නැහැ මේකෙදී. මොකද ඒගොල්ලෝ ළමයි. ඒක නිසා ළමයින්ව ආරක්ෂා කරගැනීමේ වගකීම තියෙන්නේ වැඩිහිටියන්ට. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් විශේෂ මැදිහත් වීමක් කරන්න කියලා. එදත් ප්‍රශ්නයක් වුණු අදත් ප්‍රශ්නයක් වී තිබෙන හෙටත් ප්‍රශ්නයක් වෙතයි විශ්වාස කළ හැකි අලි මිනිස් ගැටුම පිළිබඳවයි මේ තොරතුරු. බොහෝ කලක් සිට පවතින එහෙත් තවමත් විසඳුම් සොයා ගැනීමට නොහැකි වී ඇති ප්‍රශ්න අතර අලි මිනිස් ගැටුම අපට නම් කරන්නට පුළුවන්. විවිධාකාරයේ යෝජනා අදහස් ඉදිරිපත් වුණත් මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී පවතින විවිධ අඩුපාඩු සහ ඉතා මන්දගාමී ක්‍රියාපිළිවෙත් හේතුවෙන් අලි මිනිස් ගැටුම වර්ධනය වෙමින් පවතිනවා මිසක් එය අඩුවන ආකාරයක් නම් දක්නට ලැබෙන්නේ නැහැ. දිනෙන් දින මිනිසුන්ගේ වටිනා ජීවිත එමෙන්ම වනාලීන්ගේ වටිනා ජීවිත සහ දේපළ විශාල වශයෙන් අහිමි වී යද්දී වසර ගණනාවක සිට තවමත් අපිට අලි මිනිස් ගැටුමට පිළිතුරු නැහැ. මයංගනේ සතිපොළ භූමියට මහත් දවල් වන අලියෙකු කඩාවා දින ආකාරයත් ජනතාව බිහිතියට පත්වී සීසීකඩ දුවන ආකාරයත් අද අපට දැක ගන්නට හැකියාවක් ලැබුණා. සිදුවන්නට ගිය මහා විනාශයක් නූලෙන් බේරුණු බව සතිපොළට පැමිණ සිටි ජනතාව පවසනවා. තාප්පට එහා පැත්තෙන් ආවේ. ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා. ආ මෙතනින් ගියේ. ඔව් මෙතනින් ගියේ. අපි අතන මේසෙ හිටියේ. ආ ආ. තාප්පට. තනියලිය. ඔව් තනියලිය. ඔව්. අලිය ආනකොට පණ ගඩන් දීවා දේට. අලිය කොහෙන් එනවද කියලා හිතන්න බැරි තරම් ඌදුවගෙන. මේක මැද්දෙන් ආවනම් එහෙම මේ මිනිස්සු ඔක්කොම මැරෙනවා එහා පැත්තේ මිනිස්සු. අතන වැටුණායි මහත්තයා මං ගියා ප්‍රෙෂර්ද කියලා බලන්න ඒ පරිකෝ මුකුත් නැහැ කියලා. ප්‍රය භාගයක් විතර එයා ගැහි ගැහි හිටියා. මන්නම් මේ රෙදිගොඩ යංගෙන් ගියා එහා පැත්තට අලිය මේ පැත්තට හැරුණා නම් ඒ. අලිය දැන් මෙතනින් දිව්වේ. අපි ඉතින් ඔක්කොම පැත්තින් මෙහෙට දිව්වා. ආව ගම මෙහෙම ගම්පොඳ ඇතුළට ගියා. අලිය. ඉතනක මැද්දේ ආපු එක බලන් මිනිස්සුන් කඩදාසි නැතුව ගියේ කළු නැහැ. රජේ බලනවා බලනවා කියන මොනවද බලන්නේ ඔය? අම්බොනම අලි 25 30 මේ ගඟේ ඉන්නවා. කීප දෙනෙක් ආවා නම් එහෙම සිමගොඩ බේරීමක් නැහැ. මේ ඇත්තටම මේ රජයේ නිරධාරණ බලලා මේ වගේ මොනවා හරි විසඳුමක් ගන්නවා නම් ඉතාමත් වැදගත්. අලිමිනිස් ගැටුමේ තවත් ප්‍රතිඵලයක් විදිහට මහියංගනේ සොරබර වැව් ගම්පහ කුමුක්ගොල්ල ප්‍රදේශයේදී විදුලිසර වැදී වන අලියෙකු මියගොස් සිටි පොතක් අපට වාර්තා වුණා. අස්වැන්න නෙලීමට ආසන්න කුමුරක් ආරක්ෂා කිරීම සඳහා යොදා තිබූ අනවසර විදුලි රැහැනක පැටලි මෙම අලියා මියගොස් ඇති බවටයි සැක කරන්නේ. ගිරන්දුරු කෝට්ටේ වනාලි පාලන ඒකකයේ විසින් අදාළ කුඹුර අයත් පුද්ගලයාගේ බිරිඳ කට උත්තරයක් ලබා ගැනීම සඳහා රැගෙන ගොස් තිබෙනවා. නෑමදාම මේ වැඩේ කරන්න පුළුවන් ළමයි මරලා දානවා. ගෙවල් කඩනවා. කිසිම දෙයකට කිසිම මේ පිළිතුරක් නෑ මේ මිනිසුන්. මගේ දුව කට උත්තරයක් ගන්න කියලා නම් කිපාරගෙන ආවේ නෑ ළමයි දෙන්න බඩගින්නේ අලි වැටක් ගන්නවා කියලා බොරුවට අද හේත්ති කරනවා හෙට හේත්ති කරනවා අපිට ඒක කට අදන්න නිකන් හිටවලා අපේ මේ අහල පහලින් මිනිස්සු නම් දන්නවනේ මොකද වෙන්නේ කියලා කොළඹ ඉන්න මිනිස්සු දන්නේ නෑ මේක යමදිලා හිටියට වැඩක් නෑ අමති දාලා ඕනි වෙන්නේ ඡන්දෙ විතරයි ඒ නිසා වැඩක් නෑ වැඩක්ම නෑ මේ දුකට මේ ගැටලුවට කවුරුන් කවදා විසඳුම් ලබා දේවිද සියත ප්‍රවෘත්ති තුලින් දැන් ව්‍යාපාරික පුවතක් වෙතයි අවධානය. සුවපත් දිවියක් උදෙසා දැයේ දූ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ඉහළ නැංවීමට IPL මාකටින් විසින් ඊව සන්නාමය යටතේ සනීප ආරක්ෂක ද්‍රව්‍ය ඇතුළත් කට්ටලයක් සෑම පාසලක් සඳහා ලබා දීමේ සමාරම්භක වැඩසටහන පසුකීතාව පැවැත්තුණා. ඒ රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සංකල්පයකට අනුවයි.
සුවපත් දිවියක් උදෙසා දියණිය පාසල් 300කට ප්‍රථමාධාර සහ ඊවා සමාගමත් සමග එකතු වෙලා අපි සනීපාරක්ෂක උපකරණ ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මේ රටේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කැබිනට් එක තීන්දුවක් අරගන්නවා. අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා මේ ආදරණීය දියණියන් සම්බන්ධව. ඒ සියලුම පාසල් වලට නොමිලේ මේ සනීප ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා ඒ පහසුකම් ලබා දීමේ කටයුත්ත දැන් කැබිනට් එකේ අනුමැතිය ලැබිලා තියෙනවා. ජාතික තොරතුරු සහ සංවේදන සැපයුම් කරවන SLT මොබිටෙල් ආයතනයේ අනුග්‍රහකත්වය මත සංවිධානය වූ 2021 ජාතික ඔරුපැදීමේ ශෝරතාවලියේ ආරම්භය පසුගියදා දියවන්නා ඔරුපැදීමේ මැදිස්ථානයේදී සනිටුහන් කළා. ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු SLT මොබිටෙල් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය මෙන්ම ශ්‍රී ලංකා ආධුනික ඔරුපැදීමේ සංගමේ නිලධාරීන්ගේ සහභාගීත්වයද මීට හිමි වුණා. මෙම තරඟාවලියේ අවසන් තරඟ සහ සම්මාන ප්‍රදාන උත්සවය අද දින පැවැත්වෙනවා. වයස අවුරුදු 14න් පහළ 10න් පහළ සහ 18න් පහළ අන්තර් මධ්‍යම සහ විවෘත යන කාණ්ඩ යටතේ මෙම ඔරුපැදීමේ තරඟ සංවිධානය කර තිබෙනවා. රෙඩ්ස්බරි ගෙනෙන මෞබිමට වීරයෙක් තුලින් අද අප හමුවන්නේ කෙටි දුර 10 වන ශූරී ලක්ෂි කාසුගන්ධි ක්‍රීඩිකාවයි. දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ මීටර් 100 සහය දිවීමේ රන් පදක්කම සිරිලකට ගෙන ඒමට කැප වූ කෙටි දුර 10 වන ශූරිය ලක්ෂිකා සුගන්ධි මෞබිමට වීරයෙක්. මගේ නම ලක්ෂිකා සුගන්ධි. මගේ ගම ගෝණපල හන්දිය. ලොකු සහයෝගයක් හම්බ වෙනවා මගේ තාත්තගේ. මම පුණ්‍යම් කටයුතු කරන්න ගියත් තාත්තායි අම්මයි එනවා සමහරක් කරලා මාව එක්කයි යන්නත්. ගිය අවුරුදු තිබ්බ සාප් ගේම්ස් එකේ මට මීටර 100 කඩුලු මතින් දිවීමේ රන් පදක්කමයි මීටර 104 රිලේ එකේ රන් පදක්කමයි මීටර 100 තුන්වෙනි ස්ථානය ගන්න පුළුවන් වුණා. රිස්බරිගෙන් ස්පොන්සර් එක හම්බුණාට පස්සේ තමයි මගේ හොඳ පර්ෆෝමන්ස් වලට මට යන්න පුළුවන් වුණේ. ඒ වගේම ලොකු සහයෝගයක් මට යාලෙන් හම්බ වෙනවා. මොකද අපි ගැන හොයලා බලනවා. ඇත්තටම යාලට මම ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ ගමනේ පිටිපස්සේ රිස්බරි ඉන්න එක ගැන. මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ඒෂියන් චැම්පියන්ෂිප්, ඒෂියන් ගේම්ස්, ඒ වගේම ඔලිම්පික් කොහොම හරි සහභාගී වෙලා කොහොම හරි ලංකාවට මෙල්ලයක් ගේන එක. ජාතික මලල ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිට්ස්බරි චොක්ලට්ස් සවිපරි සපයන්නේ මහත් අභිමානයෙන්. රිට්ස්බරි මෞබිමට වීරයෙක්. සියත ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. අප යලත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුවබර සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.